යුබෝන් කියල පිළිගන්නවා අදත් ඔයාලාව ටොප්ටෙන් සිංහල චැනල් එකට චැනල්ල සබස්ක්‍රයිප් කල නැතන් අපි සස්ක්‍රයිප කරලා වීඩ එකයටටත් ලයි කරල කමෙන්ට් කරලා යාලුන්ටත් බලන ෂයා කරන අමතක් කරන්න එපා. සිංහල අලුත් අවරුද්ද ලබන්න තව බොහම පඩිකාල ත්තමයි යෙන්නේ. දැංහැබැයි අවරුදු කියලා ගොඩක්කායට ගානක් නෑ. සමහරිවිට කොරන තත්වය හින්ද හෙම් වෙන්න පුළුවන්. කොහොම වනත් ඉස්සර ඒක කියන්නේ අපේ අම්මල මුදල කාලේ අවරුද්ධ පිගන්න කට්ටිය ඉස්පාසුවක් නැතුූ බලාගිෙන හිටිය. දැන්වගේ දවස් දෙක නැත්වට කොටු වෙච්ච අලුත් අවරුද්දක් නමේ ඒදස් වල තිබුණේ. මුළු අප්‍රේල් මාසෙම එකම මංගල්යක්. මේ වෙද්දිී නැත්තරම නැතිවමින් යන අන්න ඒ වගේ අවුරුදු චාරිත්‍ර කීපයක් ගැන මේ වීඩියෝගෙන් කතා කරන්න අපි තීරණය කරා. අපේ පැරණ සංස්කෘතික අංග ගැන දැනගෙනන්නක් ගොඩක් පටි වනනි.ෆීඩියෝ එක පටන්ගන්න කලින් ටොප්ටන් සිංහර චැල්ල එක බලන්න ඔයාලටත් සාමය සතුර සෞභාග්‍ය පිරි සුභම සුභ අලුත් අවුරුත්තක් ම ප්‍රාර්ථනා කරනවා. අංක එක නැකත් සීට් ලබා ගැනීම. දැන්නම් අවුරුදුනකත් බලාගන්න ක්‍රම ඕන තරම් තියෙනවා ටීව එකින් රේඩියෝ එකින් විතරක් නෙමේ ඉන්ටරනෙට් එකෙන් මුකුත් මැත්තං පාර ොටේ විකිනෙන රුපියල් විස්සේ ලිතනුත් අවුදු චාරිත්‍ර නකත්තික බලාගන්න පුලුවන්. ඉස්සර ගම්වල හිටිය නකත්රාල කියල කෙනෙක්. ජෝතිශ්‍ය සම්බන්ධ වෙන වැඩක් තියෙනවනම් ගමේ ඇයොක් කෙලින් දුවන්නේ නකත්ත්‍රාල් ලඟට. මගුලට ගෙටගෙවිදින්න වගේ හැම වැඩේම නැකත් පැත්තබලා ගැෙ නැකත්රාල. ඉතිං අවුරුද්ධ කියන්නේ ජෝතිශ්‍යත් එක්ක බැඳරු කාරණයක් නෙ. ඒකාලෙ ගම්වල උදවිය අවුරුද්ධ සැමරුවේ නැකත් සටුව බලාගෙන. මේක ගමයායට දෙන්නන්නේ නැකත්රාල. ගෙදර ප්‍රධානයා නැකත්රාලාව මුණගැහිලා බුලත් අතක්හෙම දීලා පානමදර තමයි මේ නැකත්සිට්ටුව ඉල්ලගන්න ඕනේ. අංක දෙක කෝන්දුරු කැවුම දැන්වගේ කඩෙන් කැවිලි අර අවුරුදු කනත් සිරිතක් ඉස්සල්ල තිබුණු නෑ අවුරුදු කැවිල් පෙවිලි හැෙන්න්න ෙදරමයි. ගොඩක් වෙලාවට අවුරුද්දර කලින් තියෙන සඳුදා බ්‍රහස්්පතින්දා ඉරිද වගේ දවස තමයි තෙල්තාච්චිය ලිපේතියන්නේ. මොකද ඒ දවස් සැකෙන්නේ සුබ දවස් හැියට. ඊට පස්සේ කැවම් හැන්දකුයි තත් ලියකෝටුවගෙනුයි තාචිය හතරට බෙදලා හතර දිසාාවෙන් පැමිණ උපද්‍ර වලකා දෙවියන්ගේ ආරක්ෂාව ලබාදී මුට්ටිය පිරෙන්න කැවුම් පිසේවා කියන පාර්ථනාවත් එක්ක තමයි කැවුම් හැදිල්ල පටන්ගන්නේ. මුලට ම හැදිෙන කැව්ම ගෙයි එල්ල තියෙනවා. කෝන්දුරුවන්ට වවෙෙන්කෙරෙන මේ කැවුම හඳුන්වන්නේ කෝන්දුරු කැවම කියලා. අංකත්තුන! අවුරදු කුමාරයා පිළිගෙනනීම. දු කමරුමරියෝ ෝර්න තරග දැන්ටමත් ඔන්නටන්රගෙන තියෙන්නේ. පුරාණ ගම්වල නම් ඔය තරග තිබුණ නෑ. ඒත් හරි අපූරුවට අවුරුදු කුමාරයා පිළිගන්න එයාලට පුළුවන් වුණා. මේක ඇති කෙරෙන්නේ නොනගතේ ලබන්න කලින් ගෙදර ඉස්සරහා පැත්තේ නැගෙනහිර දිසාවට වෙන්න ගොක්කොල මල් පැලක් හිටඕන එක මේක හදන පුද්ගලයා හිස් සෝදලා පවිත්‍ර වෙලා කිලිවලින් වැලකුණ කෙනෙක් වෙන්න ඕනේ අනික මේ මල් පැළ හදන්න පාවිච්චි කරන ගොක් කොයක්වත් පයට පෑගෙන්නවත් දෙන්නේෙ නෑ. මොකද අපි සිුවට හැදුවත් අවුදුකුමාරයාගෙන් නිසි බැල්ම ලැබෙන්න්නේ නෑ කියලා ගැමියන් අතට ලොකු මයක් තිබ්බ.ක හ මංකට සමඳ දනු දෙනු කිරීම. මේ කියන්නේ ගෙදර කාන්තාව වැඩාල්ලපු විදිහ ගැන. මුලල්ම වෙන්නේ ගෙදර ලිඳ හෝ ගමේ වක්කඩට ගිහින් අඟුරු කැබැල්ලක් තඹසල්ලි පච්චමල්ටික් ඒ වතුරට දානෙක. ඊට පස්සේ වැඳ නමස්කාර කරන ඔවුන් තමන්ගේ කලේට අලුත් වතුර එකක් පුරුවගන්නා. මේකෙන් සංකේතවත් වෙන්නෙත් සෞභාග්‍යමත් අවුරුද්ධකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක්. අංක පහා! මුට්ටි මංගල්ලය. ගමේ අලුත් අවුරුද්ධ පටන්ගන්නේ මහකන්නේ නෙලාගත්ත වී අස්වැන්නත් එක්කමයි. මුට්ටි මංගල්ලඇත් මේ අසනු නිලීමත් එක් බැඳල තියන චාරිත්‍රය. කෙද වෙන්නේ අස්වැන්නෙන් කොටසක් දෙවියන්ට පූජා කිරීම සඳහා කිරිමුට්ටයක් උතුරවන එක දෙවියන්ට වෙන්කරන ලද මේ කොටහට අක්‍යාල කියලත් කියනවා. ගම්බාර දයිියන්ඩ වීරමුන්ඩ ඩැඩිමුන්්ඩ අයනායක කතරගම සුමන සමන් කියන දෙවිවරු හද්‍යෙනෙක්ට පූජාවෙන මේ අස්වනු කොටස පූජා කරන්න ගමේ ඉන්න සේරමු ගොවිමහත්තර ටික එකතු වෙනවා. නිලාගත්ත වීටික මේ විදිහට දෙවියන්ට පූජ වනාට පස්සේ ඉතිරි සහල් කෙදර පාවිච්චියයට ගන්නවා. බක්මාසේ එලබෙන කොටම මේ කෙරෙන මේ මුට්ටිමංගල්ලයෙන් ලබන්නා වූ අලුත් අවුරුද්ද සාරවත් සස්්‍රීක එකක් වේවා කියන එක තමයි ගැමිියොන්ගේ ප්‍රාර්ථනය වෙන්නේ. අංක හය කිරිගහකට කෙටීම කිරිගහට ඇන්න වගේ දෙයක් නිසකයෙන්ම සිද්ධ වෙන බවට සහතික වනාම තමයි අපි ඔය කතාව කියන්නේ කියන්නේ කොහොමත් අපේ සංස්කෘතිකාංගවල තියෙන කාරණයක් නේ. අලුත් අවුරුද්ධ ලැබුවට පස්සේ එන වැඩ ඇල්ලීමේ නැකත බොහොම විශේෂයක්. නොනගතයට වැඩ අත්තරයට පස්සේ අලුත් අවරුද්ධදි කරන මුල්ම වැඩේ වෙන්නේ මෙන්න මේ කාලෙදී. අදනම් නොනගතේ තියා අවරුද්ධ ලැබෝ කියල නෑ අපේ ඇයෝ ගොඩක් කින්නේෙක් කම්පියුටරදාගෙන හෙමනැත්තන් ටීවිය එක ඉස්සරහ. හැබැයි ඉස්සර ගැමියෝ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉෂ්ට කලේ කිරිගහකට කෙටීමෙන්. එහමනැත්තනන් පොවේ පස් පිඩල්ලක් ැබීම. දර ගෘහමූලික තමයි මේ විදිහයට වැඩැඇල්ලීම සිද්ධ කරන්නේ. අංක හත පිහිගෑම අස්වනු ලැබිලා අටුකොඩු පෙරෙද්දි ගැමි ගවල් වලටත් එන්න හරිම සතුරු දායක කාලයක්. ගෙවල් අලුත් වැඩියාවත් එක්කම වීටික තැම්පත් කරලා තියෙන වී ිස්සේ පිටපැත්තේ අලුතෙන් මටිගෑමකුත් සිද්ධෙනවා. ඒ විතරක් නෙමේ ඒක පියස්සට පිදුරුත් හෙවිලි කරනවා මෙන්න මේ චාරිත්‍රය හැඳීත් වෙන්නේ පිහිගෑම කියලා. අංක අට කුණුමුත්තා පිදීම. අවුරුද්ධට කලින් තියෙන පරන අවුරුද්ධ දවස අපි පාවිච්චි කරන්නේ ගේ දොර අතුගාල පිරිසිදු කරන්නනේ. මේක ඒ කාලෙඉන්දලාම කරගෙනෙන චාරිත්‍රයක්. කුස් සිය සහ ගෙදර දොරේ ඉතුරුවෙන කුණුරඩු සේරම එකතු කරලා කුල්ලකට දාලා බැද්දට ගිහින්දාන මේ චාරිත්‍රය හැඳින්වුනේ කුණුමුත්තා පිදීම කියලා. ඒ වෙනතුරු ගෙදර තිබුණ ගෙවිල ගිය ඉලපතත් මේ එක්කම කැලේට බැහැර කරනවා. වගේ අවරුදු චාරිත්‍ර ඔයාලත් දන්නව නං අපිට කමෙන්ට් එකදදාල කියන්න පුළුවන්නන් ගොඩක් වටිනවා.ෆීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තූතියි. අපි තවත්ත අලුත් වීඩියෝහකින් හම්බුව.